ඔන්න එහෙනම් අදත් අපි එකතු වෙනවා DP kids එක නේද ඉතින් අදත් මොකක්ද අඳින්නේ කියලා බලන ඕගොල්ලෝ හැබැයි දන්නව නේද යටි දාලා තියෙනවනේ නේ අපි කැරට් අලයක් පොඩි කාටුන් කැරක්ටර්ස් අඳින්නේ මොකද මේ කාටුන් කැරක්ටර්ස් එකතු කරත් චරිත එකතු කරන්න පුළුවන් විවිධ දේවල් වලට පුංචි අයට අලුත් අලුත් දේවල් හදන්න පුළුවන් මොකද අපි මම කරලත් බැලුව සමහර ගෙදර දොරේ තියෙන දේවල් චරිත කරන්න කොහොමද පස්සේ ගොඩක් අය තා මාසාවෙන් හැන්දි පිහිවලට ඇස් කන්නාස දාලා අත් දාලා අපේ වැඩසටහන් සමහර අපේ මේ වැඩසටහන් වල කරනවා. ඉතින් ඒක නිසා අපි මේක ඉතාම හොඳයි නිර්මාණශීලී වෙන්න හරි ෂෝ. ඉතින් ඒ නිසා අපි බලමු අඳින්න අද කැරට් කලය. කැරට් වලට ආසයිද? ඈ. ඈ. ඇයි ආස? ඒවා දන්නේ. ඈ. ඒවා රහයි ගුණ යමුිනු කරනවද හොරෙන් අම්මෝ වුණ කරන්නේ? ජනස්කාලා. ඔව් හරි මාසයි නේද? ඉතින් කැරට් වලට මමත් ආසයි. කැරට් වැඩිපුර ආස කවුද? සතෙක් ඉන්න. හාව. හාව ආසයිලු කැරට් වලට මම නම් දැකලා නැහැ කනෝ. හැබැයි ආසයිලු දුන්නාම කනවලු නේ. මම නම් දැකලා තියෙන්නේ පලා වර්ග කංකුම් වගේ වර්ග කට 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 ගාලා කනෝ නේ. ඔව් ඒගොල්ලෝ කනවා. ගොඩාක් කනවා පලා වර්ග එහෙම. මමත් දැකලා තියෙනවා. හරි ලස්සනයි. ඉතින් අහිංසක සත්තු නේද අපි ඇයිට ආදරය කරන්නම ඕනේ නේද? එහෙමනම් අපි උන්න දැන් අඳින්නයි හදන්නේ. අඳිමුද? රයිට්. අපි එම් ගන්න පැටික් නම් එක ටක් ගාලා. හරි. අපි ඉක්මනින් අඳිමු කැරට් අලයක්. ඒකට පණ දෙන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි කැරට් අලේ මෙන්න මෙහිම කොටසක් ඇඳගමු. කොහොමද? මේ අරින් පටන් අරගෙන අපිට පුළුවන් ඔන්නෝම කැරට් අලේ උඩ කොටස ඇඳ ගන්න. බලන්නකෝ. ඇඳ ගන්නකෝ. හරි. ඇඳගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඉතින් විතරක් ඇඳගත්ත ඇඳගෙන අපිට පුළුවන් මේ හැරින් ඔන්න ඔහොම එකක් එකතු කරන්න. බලන්න. මේ හැරුණොත් මෙහෙම එකක් දාන්න. ඊට පස්සේ අපි යාට මෙන්න මෙහිම රවුන්ඩ් දෙකක් දාලා ඇස් දෙකක් වගේ අඳින්න පුළුවන්. බලන්නකෝ. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහිම එකක් අඳිනවා. මෙතන ඉඳලා මෙහිම එකක් අඳිනවා. හරිද? ඇඳලා අපි යාට මේ ඇස් දෙක පාටත් කරනවා. ඔන්න බලන්න. හරිද? ඊට පස්සේ අපි යාට මේම නාහේකුත් දානවා. හරිද? අපි යාට ඊට පස්සේ මෙන්න මෙහිම කට ඇඹුල් කරන් ඉන්න කාටකුත් දානවා. නේද? මේ කටේ හැඩේ එක එක විදියට කරාම එක එක හැඩතල පේනවා එකෙන් නේද? හරි. ඊට පස්සේ අපි මෙතනින් මෙහෙම කරලා ඔන්න ඔහොම කරනවා. හැඩයක්. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා පුළුවන් අපිට මෙන්න මෙහෙම හැඩයක් ගන්න. බලන්නකෝ. හරිද? ඊට පස්සේ ආයි මෙහෙම එකක් අඳිනවා. ආයි මෙහෙම එකක් අඳිනවා. බලන්න. හරිද? ඊට පස්සේ ආයි මෙහෙම එකක් අඳිනවා. මෙතනින් අපි නැවැත්තුවනේ මේක. අපි එතනින් පුළුවන් එයාට අත් දෙකක් අඳින්න. මෙන්න මෙහෙම අතක් අඳින්න. බලන්න එහෙන් අල්ලලා අන්න හරි අතක් ඇඳ නේද ඊට පස්සේ මෙතනින් එයාගේ අතේ කොහොම පුළුවන් අතේ කොටසක් අඳින්න මේ පැත්තෙනුත් පුළුවන් අපිට මෙහෙම අතේ ඇඟිලි අඳින්න ඕන ඕහොම හරිද අත් දෙක බැඳගෙන ඉන්නේ මේ අඳින්නේ රයිට් මෙහෙම තිබ්බා මේ අතත් මෙහෙම ඇඳ මෙහෙම ඇඳ මේ අතත් මෙහෙම ඇඳ ඇඳලා මේක ඉකතු කරන්න පුළුවන් අන්න හරි නේද හරි දැන් අපිට පුළුවන් මේ මෙතන ඉතුරු කොටස මෙහෙම කැරට් අලේ එකතු කරන්න නේද දිග අලයනේ තියෙන්නේ ඔන්න ඔහොම එකතු කරා තව ටිකක් ඇඳලා දික් කළා හරි හරි නේද ඔන්න අපි කැරට් අලේ ඇඳලා දැන් අපි යාර කකුල් දෙකක් දාමුද හරි මෙතනින් ඉඳලා කකුල් දෙකක් මෙහෙම අඳින්න බලන්න ඊට පස්සේ කකුල් දෙකට මේස් දෙකකුත් අපිට මෙහෙම කකුල් දෙකක් ඇඳලා මේස් දෙකක් මෙහෙම දාන්න පුළුවන්. ඔන්න ඔහම කකුල් දෙකේ සපත් දෙකක් අපිට නේද? ඔහම සපත් දෙකක් දාන්න පුළුවන්. බලන්න. මේ පැත්තටත් අපිට සපත් තුන දාන්න පුළුවන්. නේද? ඔන්න අපි ඒක ඇඳා. හරි ලේසි නේද? හරි. එහෙමනම් ඔන්න අපි මේකට කැරට්ටරේ තියෙන මේවා දාලා තියෙනවා නේද?
අපි ඒව ටිකක් මේකේ ඔහොම රවුම් කරාම අපිට පේනවා ඒක ලස්සනට නේද ඔන්න ඔහොම අඳින්න පුළුවන් මේ පැත්තෙත් පුළුවන් පොඩ්ඩක් ඒක ක්ලික් කරා ආ රයිට් හරි දැන් ඒකේ තියෙනනේ කොළ අපිට කොළ ටික අඳින්න වෙනවනේ අපි අඳිමුද කැරට් වලේ කොළ ටිකක් කොහොම ලස්සනට रेखावा අලේසී කොලයක් අඳින්න මැදින් ඉරක් ගැහුවා. ඕම ඇඳගත්තා. ඊට පස්සේ දැඩි 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 ඕන්න ඇඳලා. හරි. නේද? හරි පහසුවෙන් අපි ඒක ඇඳා. දැන් අපිට පුළුවන් මේක ලස්සනට පාට කරන්න නේද? පාට කරමුද? හරි. මේක අපි ලස්සනට පාට කරමු. හරි ඔන්න ලස්සනට පාට කරා හරි ඒකත් පාට කරා yes නියම පෙන්නුවද ලස්සනද කියලා අපේ කැරක්ටර් අල මාමා මෙන්න බලන්නක ලස්සනයි නේද ඉතින් මේ වගේ කැරක්ටර් එකක් එහෙම නැත්නම් චරිතයක් ඕගොල්ලන්ට ඒ තියෙන හැඩතල භාවිතා කරලා උන්ට අඳින්න පුළුවන් මේ හැඩේ හඳින් දකින්න පුළුවන් නේද එතකොට තමයි මේ විදිය හොඳින් බලන්නේ නේද බැලුවට පස්සේ තමයි මතක තියෙන්නේ මතක තියුනහම අඳින්න පුළුවන් මේ ඔක්කොම තියෙන්නේ ඒ එකම අපි හොඳට මේව බලන නිසා. ඉතින් ඒක නා චිත්‍ර කියන්නේ මන්නේ එහෙම මතක තියාගන්න පුළුවන් හොඳ විෂය. ඒ නිසා මම අපිට අනිවාර්යයෙන්ම චිත්‍ර විෂය කරන්න ඕනේ. තමන් පුංචි කාලේ ඉඳලම ඒකයි පුංචි කාලේ ඉඳලම කුරුටු ගන්නනේ. නේද? කිච්චලත් කුරුටු ගන්නව නේද? ඔව් කුරුටු ගන්නවා. ඉතින් එහෙමනම් අපි මේ කුරුටු ගන්න හැකියාව අපි හොඳ හැකියාව බවට පරිවර්තනය කරන්න තමයි DP kits වලින් මෙන්න මේ වගේ නිර්මාණ කරන්නේ. එහෙමනම් ඔන්න අද අපි සමු ගන්නවා අපේ වැඩසටහනින් තව අලුත්ම වීඩියෝ එකක් අරන් ඉන්නම් සිරු දිනාටම ජය වේවා බයි